න් සුබ මදහනක් ඔබ ස්වාධී රූපහණනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමග. මුලින්ම බලමෝ ප්‍රටී සිරස්තල. ඊයට වඩා අද හොඳයි දරුවන්ගේ ගුරුවරුන්ගේ පැමිණීම තවත් ඉහලට වෞුන්‍යාවේදී ගුුවරුන්ට බාධහ කරන්න ස්ථාලින්ගේ ගෝලයන්ට වැඩවරදි. හජන්න සාමයේය පවත්වාගෙන යන්න ජනපතිගෙන් විශේෂ ආතඥාවක් රටේ අර්බුද නැතිකාලෙත් යහපාලනය ආර්ථිකය වැට්ටු හැටි තුලාවේදී හෙළිවෙයි. කොරෝුණමනිසා වාර්තාගත වසාදමීමකට ලක් වූ මෙල්බන් යළි ඇරේ. ුන් දෙසීයට අඩු පාසැල් අද දිනේත් විවෘර්ව පවතිනවා. ඊයට සාපේක්ෂව අදදිනේදී ගුරුවරුන්ගේ මෙම සිසුම්ගේ පැමිණීමත් ඉහල මට්ටමක පවතින බවයි අපට වාර්තාවන්නේ. මෙ අතර අදදින සේවට වාර්තා කළ ගුරුවරුන්ගේ තොරතුරු සෙවීමට පැමිණි ලංකා ගුරුංගමේ නියෝජදීන්ට දෙමවපියන් බැන පලවා හැරීමේ සිද්ධියකුත් අපට වාර්තාවනවා. ඕාව ොිමර ප ශ්‍රේ ගුණාන් පාමික විදුහල ඒ දිනේද ඉතා සාර්රථකව පැවැත්වනා. අද නද ගුරුවරන් විදුහලට පැමිියවස්ථාවේ ඔවන්ගේ තුරතුරු සවීමට ලංකාගරු සංගබ නියෝචතීන් පමිණතිබෙනවා. එවනට අවට සිරි දෙමපියන් එම ගුර සංගම් නියෝචතන්ට බැන පලවා හැමටයි කටයුතු කයි. සේවට වාර්තා නොගරනලෙස මෙම ගරු සගම් නියෝචිතන් විදුහල්පතිවරුට සහ ගරන්ට තර්ශනය කරතිබනා ඒහතු වනයි දෙමපියන් විදුහල්බහමිය හිරැද සිටේ.ඒහිද ගු සංගම් නියෝචතන් සහ දෙමපියන් අතර බහින් පසුවීමමක්න සිදවීතිබෙනවා ඕන්තිද. පලවා හරිනා කාරය ජංගම දුරකතනයකින් පටිකතකර තිබුණේ මෙසෙයි. හ අපට රජයකීවා අද ස ක ස්පල කලුතුර සුගත විදාලේ ඒ තිනේද සාර්ථකව පවත් නු පාසලක්. මවපිය ැකවරණය අහිම ර්ථක පහසතු අ සහිත බොෝ දරුවන් සිටන මෙම පසේ දරුවන්ට අහිම වෝ අධ්‍යාපනය ලබාදීම සඳහා කැබවන පව. එම පසලේ විදුහල්පති පූජ කළුතර දමරක්කිත ස්ුවමින්න්හසේ පවසනවා. ති සමති රමට කොට නොව අධ්‍යාපනමත්‍යංශය උපද සනුව කටයුතුරන තන් සෙස ගුරුවරුන්ගද ල්ලාටින්නේ දහස් අධ්‍යාපනයින් ඔවුන් ලබූ පලේ දරුවන්ටද ලබාදීමට කැපවීම සැබෑ ගුරුවරයකුගේ යුතුකම පවයි. මේ පාසල් පද්‍ර තියන්න බොහම අහිංසක අසරන දුක්පත්ම දරු ඇත්තටම වැදගත්වෙන්නේ අර දරුවට අහිමවෙච්ච අධ්‍යාපනය ලබාදීම මොකද ඩමවපියන් ඉන්න සාමාන්‍ය පවලක දරුවට යෙන ආරක්ෂා මගේ පස්සෙ දරුවට නෑ ඒසාම ම කල්පනාකරේ ඇත්තටම මේ වෙලා පාසට පටන්ගන්න නටකට වැදගත්ේ. රඩයෙන් නන පවිර රත්නපුුර අධ්‍යාපන කලාපේද සියලු පාසල් වල ඉහ ගුරු සිසු සභාගකිත්තුවයක් පවතින බවට අපවාර්තාකරන් සඳහන් කලනවා හාන්දු කන්ද විදුහලේ ගුවරන් සියලුද නමත් දරුවන් සියලුද නමත් අධන පාසලට පැමිනිසිටීම විශේෂත්වයක්. මහර සහ කඩව තවට පාසල්ද අධදින විවෘතව පවතිනවා. පහන දර්ම ල පාමක වි හ හ රජ ිර ව ෝබීත විදුහ ඒ දිනට සා පේක්ෂව අද න ද ගුරු සහසුන් වැඩි පිරික් පමි ි හ ගෙනගත්ද ගනත් මොනෝදගැන් අපට සෙල්ලන් කරන තිබ චිත්‍රමන්න තර පේශිෂත් අත්තල පොත කර පිකම ගරණ ඔොක්කමැල්ල.

ඇ දරගේ අධ්‍යාපනටයතු ඩක්පල් රීම දේදත්ලලා පිරිසක් ක් සිටන බව ුලකාක් පොදජ ධ්‍යපන ේවාසංගයේ පසවා. ඒයේ එන්දලා ගුරු දෙවිවරු පාසැල්ලට වැඩලා තියෙනවා ඒක නිසා දරුවනේ කිසි බයස්සැකක් නැතුව පාසල්ලටන්ඩ. ඔබේ අනාගතයත්. හවරු කරන්නන්නේ අධ්‍යාපනය තුළින් වර්ජනයගන්න සංගං. පිටිපස්සේ ොක බෝඩ්ක් හගෙන තමයි ඒ අරගලේ සඳහා නායකත්ය දෙන බව පවසන්න. ඒ ැනර එක ෆොටෝස් දැන් ගිහින් ඇති රාජනෝන සංවිධානොලට වෙනත් විදේශ බලවේගවලට දෙමල ඩයස්පෝරාවට ගිහිල්ල ඒ හරහාවුන්ට ලැබෙන යම්ගතමනාවක් ඇති. එක නිසා මේරට ොරොල්ට විකුණන්ට එපා. ොර්ල කෑදරකමට රටේ අධ්‍යාපනය විනිනාසකරන්න පා කිය නිල්ලීමත්. මේක කිසි සේදම සබෑගුරුවරයාගේ අරගලයක් නෙවෙේ දේශපාලන පක්ෂත සහ දෙමල් ඩයස්පෝරාවේ කුමන්ත්‍රණ රාජ්‍ය නෝන සංනිධහනල කුමන්ත්‍රණයක් මේ වර්ජගේෙන් පිටිපස සිටින හදිසි හස්තේ කියන එක මංමතක් කරනවා. වයිසෞරදු දහස්සය දාහත දරුවන්ටත් එන්නත් ලබාදීම ලබන සමුුදවාසිට ආරම්භ වනවා. හට දහන් අවිය දරුවන් එන්නත් ලබාගැනීමට දැඩි උනන්දුවකින් එක්වසිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙ අතර ඕනෑම වෛරස ප්‍රබේධයක් ලංකාවට පැමිණීමේ හැකි අව පවතින බව විශේෂ්‍ය වෛද්‍යවරුන් පවසනවා. එබැවින් කොරෝණාවට එරෙහි කුමන හෝ එන්න තා කඩිනමින් ලබාගතයතු බවයි ඔවුන් අවධහරණය කරන්නේ. විට මෙරට කුමට හෝ එන්නතක පලුම් මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව, එක් කෝට හතල සට ලක්ෂ හට දහස් අටසයක් පුදගලින් එක්ෝට විසිනව ලක්ෂ තිස්ද දහස් පන්සඇති සහෙනකු දවන එන්නත ලබාගෙනති වෙනවා. අන්දරෝතුපුර දිස්ශ්‍රීකය තුළ උසස්පල භගේට පෙනිසටීමට නියමිත, දහත් දහසක තාසන්න සිසුන් පිරිසකට එන්නත් ලබාදීම මේවන විටසිදු කන්න බව සෞඛ්‍යශ පවසනවා ැි උනන්දුවකි නමසුන් එන්නත ලාගනීමට එක් පසසිට නාකාරයයි දකගතහැකිවන්නේ. ස් පෙට පෙනේසටන වතුකරේසි සුන්ටද ෆස නති ලබාදීමම ේවර විටසි දු කරමින් පවතෙනවා. කොටගල ප්‍රදේශ මධ්‍යස්ථාන දෙකදී එන්නති ලබාතීම से දුකරෙනනවා. ඒ කොටගල දෙමල ම ජාතික පාසලේදී සහ තලව කෙ දෙමළ මහ ජාතික පසලේද. ැඩ උන්දුව දේසනම සිුන් එම අධ්‍යථන කරප මන සිටයා. ලබ කලාපය අුදු දසේ දහත වයසේ මාවේ සිද්න දරුවන්ට එන්නත් කිරීම ලබන සඳදා ආරදු කන්නට බව කොළඹ කලාපධ්‍යාපන අධ්‍යක්ෂකරයා පවසනවා. එම කාරයාලේ පැවිති මාධ්‍ය හමුකදේ මහතා මේ බව කියාසිටිය. මේවැනිට වයිසවුරදු දහටත් දහනමත් වයිසේ දරුවන්ට එන්නත් කිරීම දිගටම කරගෙන යනවා. අද දවසේ අපිට රාජකයි විද්‍යලේත් මහනම විද්‍යාලයත් එන්නත් කිරීම කටවතු කරග යනවා දහසයත් දහනමයත්තා අතර එක කොස්රින් ්‍රේණයේ සහ දොළොස්සනි සේනයේ ඉගනුම ලබ දරුවන් සහ. ලබන සඳුදාසිට එන්නක් කිරීම පියාරම්භ කරනවා කොළඹ. ඒ කානන්ද විද්‍යාලය සහ සාන්ත බෙනික් විද්‍යාලය කියන මධ්‍යස්ථාන දෙකේදී තමයි අපි මේ වැඩ සටාන කොළොම් දිිශ්්‍රික්කයා අරම කරන්න පයිස එන්නත දරුවන්ට ලැබෙන්නේ. ඒ එන්නත් කරනේ සඳහා පාසල් වලට කතා කරලා පාසල්වලින් ඔබට වෙෙලාවක් ලබාදේ ඒවෙලාවේදී මගේ ජාතික හැඳුරුම් පතත්. දෙමපියන්ගේ කැමත් ප්‍රකාසිත ලිපියත් අරග නැවිල්ලා එන්නත් කරනය කරගන්නට පුළුවන්. නියමිත දිනේදී ඔට එන්නට නොහැකිවුණොත්. ඔබ පදිංචි ආසන්නම වෛ්‍යන ධාරරිතු හම ව. තුමගේ දෙනයක්ඔය කරගන මේ එන්නත ඔබට ලාගන්නට පුොළවා. දල්තා පොමනක් නොව වෙනත් ඕනෑම වෛරස ප්‍රේදයක් ලංකාවට පැමණීමේ හැියූ පවතින බව, විශෂණ වෛද හමන්ති හහිරත් මහතා පවසන්නවා. කුමන ප්‍රබේදාවත් සෞඛ්‍යශීට සූදානම්මසිටන බවත් ජනතාවද එන්නත ලබාගෙන ඉට සහයවියුත් බවත් එම හතා පෙන් වාතෙන වා. මේ ඕනෑම ප්‍රභේදයක් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේක රදාාපවතින ප්‍රධානම ්‍රමවේදය තමා ලංකාවට පැමණෙන පුද්ගලයක්න් හරහා මේ පිළිබඳවත් අපි අවධානයෙන් සිටිනවා. එන්නත් කිරීම ප්‍රබේද ඇතිවීමට හෝ ප්‍රබේධ පැතිරීමට ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නෑ එන්නක් කිරීමෙන් රෝගය වැලඳීම හෝ පැතිරීමට. සියයට සියයක් නවත්වන්නේ නැහැ ඩෙල්ටාවන්න පුළුවන් වෙන ප්‍රබේදයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් පැතිරෙන්න්න තියෙන්නේ ඉපිඩ කඩ සම්පූර්ණයෙන් තියෙන්නේ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම මත. ඒ නිසයි අපි කියන්නේ එන්නට ලබාගත්තත් රෝගීතත්වය අඩුනත් රට විවෘර්ත කළත් මොනවා කළත් ඉදිරියටත් තව සමහර විට අවුරුදු කීපයක් මේකක් කරගෙන අන්ඩ වෙයි. අලුත් සෞඛ්‍ය පුරදුනං අනුගමනය කළ යුතු මයි. තර මෙැට වාර්තාාවූ සමස්ත කරුණ रोගීින් සංख්‍යාව, පලක්ෂ හ අ හැටක් න් පලක්ෂදහ ස හ හත දි කු ලබසි න ප්‍රතිකා ලබෙන් සි ෝගින් දහ දහ අසිේති තර දිනකු පමඩයි. බැට තුළ සිදුවති සමස්ත කරුණ මඩණන සංख්‍යාව, 10හතුන් දහස් පන්සිය හැට දෙක්. ඒයේ තිෙදී ීස පීක්ෂණ, හර්ධහ සෙකසය පනස්තුනක් සහ ැපට න්චන් පරක්ෂණ දෙදහසෙකසය දහසයක් සිදු කරතිබෙනවා. මහජන සාමය පවත්වාගෙනයෑම සඳහා සන්නද හමුදා දිවයින පුරා කැඳවීම, ජනනාධපති ගෝටාබේ රජ පක්ෂමඇත්තුමා විශේෂ ආතඥ්‍යාවක්නිි උත් කර තිබෙනවා. එ බව කතානායක මහින්දයාපාබිවර්ධන මහතා අද පාර්ලමේන්තු කටයුතු අරම්භ කළ අවස්ථාවේ සභාවට දැනු දුන්නා. තලෙවනි අධිර වූ හජන ආරක්ෂක ආරක්ෂ ආරක්ෂක පනති නොලස්න වගන්තතියෙන් ආමත පවරුණු බලල් පකාරව මහජන සාමය පවත්වාගෙනයම සහ වන අවශ්‍යාව සැලකිල්ල ගැීමින් පලමෙන් උපලයකන නිච්චයකර දක්න සන්න හම දාවල සියලීමම සාමාජකයන් එහි දෙවැනි උපලයකනය නිශ්තකර දක්න ප්‍රදශවල මාජන සාමය පාත්තාගෙනයම සහ ැදවන බව බවට ආචඥාවක් නිකුත්කොට ඒ පාලම න්තුවත ැන ද ලැ ගට ර ක් . තර පක්ෂාක ජිත් ප්‍රේමදාස මහතා යමුකල ප්‍රශ්යකට අමාත්‍ය දනශ් කුණුවර්ධන මහතා පිළිතුර ලබාදීමේදී උනුසුම්තත්යක් ඇතිබුණ පසුගේ වසර දෙකේදී නොසලකා හැරුණු රාජ සේවකන්ගේ විශ්ාාව වැට පිසමතාග. ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේද. එසේ නම් මේ කවරාකාරයෙන්ට ගරු කතානාකතුමනි ං අවදානය යමු කරන බුතුමාගේ දැ ඊයේ මැදියම්රන්දලා තෙල්මිලත් වැඩිකර. කොහොම විශ්‍රාමික ජීවත්තෙන්. ඒ ගුුවරුටත් සොච්චමක් දීලා ඒ ගුරුවරුට සොච්චම ලබා දුන්න්නක ගේෑස්මිල වැඩිරල ඔක්කමල්ලතින්. වැඩිකල්න්න ගිය මාසය කරපු දේවත් විපක්ෂනායකතුමා දන්න නැතිවවා ගේ නොකරින් කතා කිරීම ගැන වික් කණගාටුවෙන්. ඔබතුමාලා අග්‍රාර් විශසාමය දුන්න ඔබිතුමාලගේ ආණ්ඩුකාලේ පවිසාමගේයට පමණයි. තව ලක්ෂ තුනකටවත් ඒ අහිමිකරා. අපේ රජය ඒක යලි නිවැරදි කරලා සියලු වික්ස්වාාමිකයන්ට දුන්නා එකවත් අගේ කරල කතා කරන්නෑ. කොච්චර වැරදිද ලක්ෂ ගානාවකට නොදී තමන්ගේ ආණඩු කාල විස්වාමයන ඒවට ඉතර දුන්නේ එක. ඒම හැසිරිලාහරිහෑගන්න් ඉඳගඩ ඉ න් ගරු විපක්ෂන අයකතුමාා රටේ වටේම. වටේම ප්‍රශ්ව පටලවගෙන කතා කර. විසි අද දෙක අටතේ රටේ හැමදේම ගැන කතා කර. අද හරියාග්‍රාරේ ඒක දුන්නේ නෑ ලැක්්ජනතුවයෙන්. ලැක්්ජන. ඒක දුන්න නෑ ලෙජ්ජනේ. අපේ අන් අවිල්ලත මයි දැන් දුුන්න්නේෙ. පසංගතය බරුන් දරුණෝක මයිදරයේ. හැම ජන ජීවිතයක්ම රක්ෂා කිරි මචයි පසුවේ කාලේ ම රජ සියලු මුූල ධනය ආය අෝජනය කරලා තියෙන්. ඒ මනෑ කියන්න. ඒම නෑක කියන්න්න පුළුවන්ම් මන්ත්‍රීවර එක්කාද නැගිටලා ඒ මන්ත්‍රීවර්රයා රටේ වෙනදේ නැතුව අයිකතා කරන්න. යහපාන්න රජය සමයේ බංගලාදේශය අත්කරගත් ආර්ථික වර්ධනය රටක් ලෙස එකලා පැවති රජයට අත්කර ගැනීමට නොහැකිව. බව පාර්ත්ලමේතු මන්ත්‍රී සංචිවේදර්මාාණ මහතා පවසනවා. තුලාව දේශපාන සම්වාධයටෙක් වෙමින් ඒ හතා මේ බව ප්‍රකාශ කලා. தி ටපු பார்ட்மந்து மாන්ற்றரி, லக்ஷ்வ நிப்புனாராாய்ச்சிஸහ, பார்ட்லமீතු மாந்தரீ வருவன ුද் பத்திரன, மினி வலைப்புடையயான மහத்துருந்து, ஏ சம்பந்தேன் அදහஸ் பழக்கலாம். වරුදු හත්තතුනම මේකට වග කියන් ඩොන මේ එදනම ස හතලිස් හතේද කෙමකන්න පාලනය තියන වැරද්ද. එකෙන්ආහෝු එදනමේ හැත්ත හතේ විවෘර්තා ආර්ිත් එක්ක ඇදලදාපු වැටල්ලදර මේ තින් එන සුරපු කරනවයි කියල ටවල් හදනමයිල ගෙනප ේ විුත ර්ථිකය අපි ම තට වටලතේ ඒ විුරත ගෙනන්න ටයතුකර පොත් දක පිළින්න දවසකට අපිට රුපියල් කෝටි දාකියි සාමානය රට පත්ත ගැනමකන ගෙදරක දාමට ගෙදරක් හොමත්ක බන ො ට ලංකාවේ මේ ආර්ථික. නය ආරම්භෝ වන්නේ අපි මේක දේශපාලන පක්ෂපාට බේදවලින් තොරව කල්පනා කළල බැලුවත් එදන්න ොසිේ හැත්ත හතේ මේ ලංකාවි සිද් වෙච්චි ඇවෘර්ත ර්ථික ක්‍රමවේදයෙන් පස්සේ. වෙළදාාප මත සියල්ල තීරණය වන මුදල්මත සියල්ල තීරණ වන්න ආර්ථික්‍රම ලංකාවට හඳුල්ලදු ඒක පෙතිඵලය වනේ රටේ නිස්පාදනය කරල පරිබෝජනය කරනට වඩා. නයවෙලා හෝ විදේසිකයන්ගෙන්ගෙන් හල්ලා පරිබෝජනය කරන්න පුලුවන්ම්. ඒ මට්ටමට රටේ ජනතාව කේන්ද්‍ර කරගනමින් ඒ දිසාාවට අරගෙන ගිය. ඒ නිර්මාණය ච්චි අභියෝගය පාලන තන්තයේ ඉන්න පොදු ජන පෙරමමුද ශ්‍ර ලංකා නිදස් පක්ෂේද එහමනත්තන් ජනතාව මුක්ත පෙරුවද කවුද කියනෙින් තොරව මේ ලෝකාර්තික බ පපෑම අස් ද සිදේ වන ඒක් ජාති පක්ෂ ඇතිකරගත්ේ වි ර්ිකම ඉ ප පතුල්ලා. දස් පාල හින්දලා ඇතිකර ගත හපාලන ආ්ඩුවේ තුළ ඇතිවෙච්ච යම් අර්බුද රැකු. අද පවතින ආර්ථකය අර්බුදයට මුල්ලුුණ කියලා චෝදනකු තෙල්ල වෙනවා. ජ්‍යර් ජෝර්දනමැත්තුම පාලන බලයට පත්වීමෙන් මාසගන්නාවට පස්සේ තමයි. ඩෙක්ෂා ෝපින්න්ගේ පාලනය චීනය රම්භ වන්න. එඉදා සමසය අනුවක වෙද්දි ඉන්දිියාවත් මිශ්‍රාආර්ථක ඉඳලා වෙරඳපල අර්ථ කරමට යන. තාමත් ඒ හමට තැලුවටර පරණ පුරුදු. හරුවචදේ අද වෙල්දපොල අර්ථරම ඔසේ ගීල හැයි රඳබල අර්ථක්‍රමය තුල අප රෙගියලට මිකනිසම්ස් අපි රටක් විදිට පවිච්චි කර විදි ජාර්ජාදනත්තුවා අද දක්වා හරිදි නදකික සංවාධතිය. සජාධික්ෂත් සහරකාරනාවලද රගුලට මිනිසම් ට පචක න මගේදකිවවා ජයාර්ජාාවර්දනමහත්තයට බැරිවෙචදේ දේශයෝපෙන් කරගත්ත කියලා. නමුත් අපහ සමාන යුගක විවෘර්ත වෙලඳ පල වෙත පිවිස රටවල් ගණනාවක් මේ ප්‍රශ්නය ගොඩාව එහමනම් ආණඩුව කවුරු කලත් මේ ප්‍රශ්නදක විද ගන්න. मेrataන්නබ. නප වෙන්න පාපුද්ධක පතන ගරුමන්ත්‍රීතුමනි දෙදහස් දා හතර දහ නවය අවුරුදු හතරා මාරතුල මතුකරපු අනවශ්‍ය ආර්ථික අරවුල. කිසිදු විශේෂ සාධරණ හේතුවක් නැතිව. දෙදහස් දහ නවේ අපප්‍රීන් විසිය එක පාස්කු ප්‍රහාාරය ආර්ථික වශයෙන් බලපාපු අභියෝගගේ හැර විශේෂිත කිසිදු ආර්ථික අවුලක් යහපාල නාඩුවට මහුණ දෙන්න සිදුවන නෑ. අකාරක්ෂමතාවහෝ තේරෙන් නැතික මහරි වෙන මො හරි ප්‍රශ්නනි සාතමයි මේ ප්‍රශ්න නිර්මාණී වුණේ ංගල දේශය මේ යහපාල නා්ඩුවකාලයක්ත්. රගත් ආර්ථක ශක්තියයි ටක් විදේයට අපි අත්කරගත් ආර්ථික ශක්තිය ගලපල බලනකොට ඇත්තටම යහ පාලන ආණ්ඩුවත්ත එක්ක අපිට තරහ යනවා ඒත් රගන්න නෑ පොහොර ගැටලුව සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදීම විධ අදහස් පලවනා. දන්නද වීගවිතන විත රක්න මේ කඳුඩරට එලෝළු වගාරන ඔවියෝ ේ වගා කරන උදවිය මේ අබුදේට අද මුහලදීල තියෙනවා අඇති මංනිිතන්න්නනෑ මේ ආන්ඩුව කිසිදු ආකාරය සැලස්මක් කඩ මේ ගත්ත තීන්දු කියලා. පෝර නැති නිසා අලගෙදිය ඇකිලිලා කියල කියන ජනතාවට සහ මේ චෝදනා කරන පක්ෂෝලට කියනවා. මේ පෝර නිසා වක්හුඩ ඉදිමලයි කානයකින් පිඳො පොට මතක් කරන්න කිය. ඇතම පරේක්ෂණවලින් වෛද්‍යවරු මේ සම්න්ධව කිය තිනව පර පපල විද රායන පහර පච්ි කරපගේ ප්‍රතිපාලයක් හට මේ ූගත ජලටම මේක එක තු තියන කියලා. පහරගේ ඇර ීන චීනකු සල මට ගෙන ෑස්ති වෙලා අන්තති මේක ඒවීනියා කියලා බැක්ටීියඇතිනවා කියල මේ ඔප්පුකරගත්.ඇම පහොටක ගන්න කියලා වන්න කිවවා්ඩ. ඇබැ නවේෙනවා. ම සිං ත සිංග පුර ංඟකාව න්නම අපි හෘොතල් කරන්න. හරන ලංකාව දැකලන ලෝක ප්‍රබල නාකෝ ගඉදල මේ වසවියන් තොර පුෘෂිකර්මාන්තේ පිළබඳ සාකච්චාවට අතැබ නෑ තිකර නාාතිපත්තුම යජකරේ වසවිසින් තොර පරිස නිතකාම කුෂි කරමාන්ගේ. මේ කියන සාධනිය කාරණාව රට තුළ සාකච්චා නොකර නොපන බිල්ලන් මැවීම තම සාකච්චා කරනෙ. පොළම්ඹ වේරැස් ගග ජපන් ජබරශාකවලින් වැසයාමෙන් දීවර පවුල් රැසකගේ ජියනොපාය අහිමි වීතිබෙනවා වේරස් ගගේ කිලමීටරු අටක පමණ දුරක් ජපන් ජපර නැති ජනශෂාකීෙන් වැසි ඇතිනිසා ගංවරු ගොඩිීයාම මේ තරචනයක් ද මතුව තිබෙනවා ගඟ ගැන අපි මීට කලිනුත් මාධ්‍යයට හැතෙන්ටම දුන්නම් මේ දීවරට ජීවත්වෙන්න්න විදියක්ක් නැතිහින්ද. මේ ගංගත සම්පූර්ණයම කිලෝමීටර් අටක් දහයක් දුර ප්‍රමාට ජපන් ජබරෝලින් වැසේගල්ලා ජපන් ජබර බෝීම හේතුව අද කඩලාන සම්පූර්ණ මනාසලාතිී අපට කඩලාන පා ආරක්ෂ කර ගැනීමට මේ ජබර අයිනට මේගේ වැවුණ පස කඩින්කංකුන් වකංකුන් උඩින් එකකත පැෑි වැවෙලාක ොඩම බවට පත් ිනිසුම් ව හදා ගන්නත් ිම ශකඉත්කිරීමට නිසි වැඩ පිළිවෙලා ක්‍රියාවට නං වල ලෙස කළල්ලින්ම් වලට මෙතෙක් නිසි ප්‍රතිචරයක් ලැී නොමැති බයි කැකුණ ගහ දීවිර සමිතිය සබහපතිගේ ඒ සනිවිරන මහතා ඔහන්න ොයයක් නතුව යි බිල් වතුබල් ක්ම රතුබිල් ලැල් හිරවෙලා අපි කරකයා ගන්නයක් නැවඉන්නේ. අද දැන් අපි ීවර්ජනතාව කෝම එක එකමුතු වෙලා ගඟව සුද්ද කරන්න පට ගත්. අපි පුුවන්වි දිට තම අප මේ සුද්ද කරන්න නිදැන්. රජෙත් අනුැති ඇතුව ඒගොල්ල ආදාාරත් එෙක් හටියම එකමුතු වෙලා අපිට සහෝග දුන්නොත් මේක ඉක්මට සුද්ධ කරගන්න දිවරයෙක් වෙලක් හරිකයි. මගගේ වාද ර පා මධ්‍යාන ප්‍රධන රෘත් ප්‍රශය මැකින් නමාවට පත්වනවා. පසුර එකයි පනස් පහේ සිටගේ පැෙන් පැබව විකාශයේ ලපරොතු වන්න ඔබට සුබ දවස .